ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලව මගේ channel එකට අද මම ඔයාලට අරගෙන ආවේ රසට අල ටිකක් තෙල් දා ගන්න විදිය කියලා දෙන්න. ඉතින් මේ විදියට අල තෙල් දැම්මම හරිම රසයි. අපි එහෙනම් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට අල ටික අරගෙන ඒ ටික හොඳට සුද්ධ කරලා පොඩි කෑලි වලට කපා ගන්න. දැන් අපිට පුළුවන් මේ අල ටික ලුණු ටිකක් දාලා තඹ ගන්න. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදියට තඹ ගත්ත අල. ඉතින් ඉස්සෙල්ලාම මම භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා තෙල් ටිකක්. තෙල් මේස හැඳි දෙකක් තුනක් විතර එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉස්සෙල්ලාම කරන්නේ අල ටික දාන එක. ඉතින් අපි වෙනදා නම් අල තෙල් දානකොට ඉස්සෙල්ලාම දානේ ලුණුනේ. ඉතින් මේ රෙසිපි එකේදී ඉස්සෙල්ලාම අල ටික තමයි අපි තෙලේ පොඩ්ඩක් බදලා ගන්නෙ. ඉතින් මම දැන් මේකට රසාණුව ලුණුයි කහ ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා ඉස්සෙල්ලා මේ අල ටික පොඩ්ඩක් රන්වන් පාට වෙන්න වගේ බැද ගන්නවා. ඊළඟට මේක උඩට අල ටික බැදුනට පස්සේ මේක උඩට මම රට ලුණු අමු මිරිස් රම්ප කරපිංච එකතු කර ගන්නවා. එකතු කළා අපිට පුළුවන් රසාණුව කෑලි මිරිස් මේකට එකතු කරගන්න. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේකට එනසාල් ටිකක් කුඩු කරලා දා ගන්න පුළුවන්, කුරුඳු පොත්තක් ඒ වගේ ඔයාලා ඉතින් රස කරගන්න තව දා ගන්න දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔක්කොම ටික දාගත්තට පස්සේ හොඳට මේක කලවම් කරලා තෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අල තම්බල මේ විදියට තෙලේ පොඩ්ඩක් බදලා ගත්තම ඇත්තටම හරිම රසයි. අපිට මේක අපිට බත් මුලකට උනත් බඳලා අරන් යන්න පුළුවන්. මොකද ඉක්මනට මේක නරක් වෙන්නේ නැහැ අල බදලා තියෙන නිසා. ඉතින් ඔයාලා මේ විදියට අල බදලා නැත්තම් ඔන්න මේකත් try කරලා බලන්න. මේක හරිම රසයි. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා.